පුරාවිද්‍යා අධීක්ෂණ යටතේ කුරුණෑගල මහනගර සභාව මගින් පාලනය වන කුරුණෑගල නගර මැදේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක කොටසක් පසුගිය 15 වෙනිදා රාත්‍රියේ කුරුණෑගල මහනගර සභාව විසින් කඩාදමා තිබුණා. බුවනෙක බා රාජ්‍ය සමයේ රාජසභා මණ්ඩපයේ ලෙස පවත්වාගෙන ගිය බව කියන එම ගොඩනැගිල්ල විනාශ කර ඇති බවට වාර්තා වීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපතිවරයාටයි. ඊයේ පසුරුවේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පිරිසක් එම සානෙට යලි පැමිණියා. අනතුරුව ඊයේ පසුරුවේම කුරුණෑගල නගරාධිපතිවරයා මාධ්‍යමයක් කැඳවමින් මෙලෙස අදහස් පළ කළා. කිසිම ආකාරයක මේක දෙවන බෝනලක බහු රැතුමාගේ රාජසභාව නෙමෙයි. එහෙම තියනවා නම් මේක පුරාවිද්‍යාව ගැසට් කරලා තියෙනවා. මම අභියෝග කරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුළුවන් නම් පෙන්වන්න මේක දෙවන බෝනක බහු රජතුමාගේ රාජසභාවයි කියලා කියන ගැසට් පත්‍රය. මේක පැහැදිලිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව යටත් විද්‍යුත් යුගයේ හදපු ඉදිකිරීම. යටත් විද්‍යුත් යුගයේ ඉදිකිරීම හැටියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වයම කියන්නේ බුවනෙක හෝටලය. මේක දාන්නේ බෑ. බව බුවනෙක බහු රජතුමා රාජසභාව කියලා. ගැසට් කළ නැහැ. ගැසට් කරන්නේ කොහොමද? දහන මේ කියනවා නම් මේක සුද්ධ හැදුවේ කියලා. එක්ක මේ ලේඛන වැරදි වෙන්න ඕනේ. මේ ලේඛන හරියි කියලා අපි පිළිගන්නේ ගැසට් එකක් නැති හින්දා. මරලා එල්ලුවත් අපි බය නැහැ ගැසට් එකේ දෙන අපි අභියෝගේ බාර ගන්නවා. රාජසභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීමට කටයුතු කරන බව එම කමිටුවේ සභාපති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා අද ප්‍රකාශ කළා. කමිටුව මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළා. හැබැයි අපිට ඒ කමිටු වාර්තාවක් හැටියට අපිට දෙන්න වෙන්නේ මූලික වාර්තාවක්. මොකද අපි පැහැදිලි කරගත්තේ යුතු කාරණා ගණනාවක් තව තියෙනවා. එකක් මේකේ අයිතිය සම්බන්ධයෙන් අපි නිශ්චිතවම පැහැදිලි කරගත යුතුයි. මේ සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්ව හඳුනාගත යුතුයි පොලිසිය පාර්ශ්වය. මගේ පැත්තෙන් නෙවෙයි. ඒ ක්‍රියාදාමයට යම් කිසි කාලයක් ගත වෙනවා. මේක කිසි කෙනෙක් නොදක රැය කරපු දෙයක්. මේක හරියටම හඳුනාගත යුතුයි. මේකට වකු යුත්තම් අපි හිතුවා එක්කෙනෙක් දෙන්නෙක් මේකට සම්බන්ධ කියලා. හැබැයි ඊට වැඩිය මේකේ වෙනත් යටි අරමුණු සැඟවුණු අරමුණු තියෙනවායි කියන කාරණය මට වාර්තා වුණා. මට ඊට හැතරම කතා කරන්න බෑ. කොහෙවත් මහවංශෙවත් වෙනත් කිසිම ලිඛිත සාධකයක් නැහැ මේක බුවනක බහුට සම්බන්ධයි කියලා. අපි හිතමු ගැසට් කරලා නැහැ කියලා. ඒත් පුරාවස්තු ආචාර්යතුමනි සංශෝධන පනතේ 15 ඈවගන්ති අරදී පුරාවස්තුවකට හානි කරන්න බෑ. මේ අතර අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කුරුණෑගල නගරයේ ගලේ බණ්ඩාර දේවාලයට පැමිණ දේව කන්නලවක නිරත වුණේ අදාළ සිද්ධියට විරෝධය පළ කරමින්. උරුමය ආරක්ෂා කරන්න කියලා ආපු රජය දැන් කර්මයක් වෙලා තියෙනවා කුරුණෑගලට. ඒ අපේ උරුමය නගරාධිපති විසින් විනාශ කරලා තියෙනවා. අද පෙරවරුවේ සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිලා ඉදිරිපත් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසයි. මේ අතර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. නගරාධිපතිවරයා මඩ ගහනවා. අපේ පක්ෂය ඇතිහා මහා ලොකුට අරගෙන ලේකම් මහා ලේකම් මොන ලේකම්වරුද? ගීලා වැඳලා වැඳලා මාස්කට් එක පෙන්නපුවාම කියලා හැමති කෙනෙක් කියන හටපාස් නැහැ කියලා සම්නිවෙත. අමුණාසලා නගරාධිපතිවරයාත් රැකගෙන යන බාමදිස්ත්‍රික්ක නායක හැදිරෙන නගරාධිපතිවරයාගේ මයිල් ගහගෙන අත තියන කිසිම දේශපාලක් නිට මයිල් දෙන්නේ නැහැ කියලා මං කියනවා. බා නගරාධිපතිවරයාගේ හරි පරිස්සමින් ඉන්න මේ රත්යේ කියලා. මං කියව පොලිසිය කියලා එම්පියක් දාන්න කියලා. පොලිසිය කතා කරලා කියනවලු බා නගරාධිපතිත් එක්ක හරි තරහයි. හිරේ දාන්න. ඒ බලතල ගිය කාලේ ඉවරයි. මේ අතර පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය ඉල්ලාවල මේධානන්ද හිමියන් මෙමසානේ පෞරාණික බව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. කුරුණෑගල රජ කරපු රජවරු හතර දෙනාගේ කාලේ වඩා දීර්ඝ කාලයක් නොවේ. මේ හතර දෙනා පරිහරණය කරපු ස්ථාන හා ගොඩනැගිලි කුරුණෑගල හඳුනාගෙන තියෙන ප්‍රමාණය බොහොම ස්වල්පයි. එයින් හඳුනාගෙන තියෙන එක ස්ථානයක් තමයි මේ බුවනෙක හෝටලේ පිහිටා තිබුණු ගොඩනැගිලි. රජවරු හතර දෙනෙක් නඩු අහලා තීන්දු දීපු රාජසභා මණ්ඩපයක් හැටියට පාවිච්චි කරපු මේ වගේ වටිනා දායාදයක් ජාතික දායාදයක් ජාතික උරුමයක් මේක තුට්ටුවක වටිනාකමක් නැති හැටියට හිතුවක්කාර විදිහට මේක විනාශ කරලා දාපුවාම මතු පරම්පරාවට අපිට දෙන්න තියෙන කුමක්ද? ඒ නිසා මේක බරපතල වරදක්. මේ වරද කළ උන්ට නිසි දඬුවමක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. ස්වර්ණවාහිනිය මේ
कारण संबंध मेदिहत्ला प्रचार दीलाट मे पीली बंद धनवा मेमागे विन विनाश नवत्म सद गे गण मे पियवर गण मम अतिशयम अपे स्वर्णवाहिनी अट इत